මහා සංග්‍රහණය කළ ඉල්ලීමකට අනුව මුරගහ කන්ද කලාපයේ ඇලහැර ව්‍යාපාර රාජ්‍ය ගොවි සංවිධාන ආරම්භ කළ උපවාසය අද තාවකාලිකව අවසන් කළා. ඒ නව මුහුණුවරකින් සහ පුළුල් ගොවි සහභාගීත්වයකින් ගොවි සටන යළි ආරම්භ කිරීමේ අරමුණින් අධිකාර ජනාධිපතිතුමා ගත්ත කාබනික තීන්දුවට කොහෙත්ම අපි විරුද්ධ නැහැ. හැබැයි මේ වෙලාවේ 50% කොහෙවත් රටක මේ කාබනික කරන්නේ නැහැ. අත්දාබලාලි ගත්තම මේ විදිහට දේදී විහානි කරගන්න වෙන්නේ. ගෑස් ටික කිරිබිත් ටික පරිප්පු සිමිතිරි ගෙන්න ගන්න බැරි ආණ්ඩුවක් කියනවා ගොවීන්ට පාඩු නොදින් අලාභ ගෙවනවා. අත්තලානේ ගොවීන්ට පාඩු දෙන් අලාභය ගේන ගතිය අපිට බට්ටිය කන්න ආර්ථිකවත් තියෙන මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. මේ අම්මගේ අප්පගේ බූදලේ ගෙනල්ලා ගෙවන්න. අපි හිතුව අපේ දේ දේශීය දේත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් අපේ නායකයා කියලා. අත්තලානේ මෙතන පැහැදිලිව අපිට පේනවා දැන් සියල්ල දැන් දෙමු. දැන් අද තියෙන බීජ වල ඔක්කොම හයිබ්‍රිඩ්. මේ රටේ පාලකත් හයිබ්‍රිඩ් කරලා තියෙන්නේ. කොටා මේ රාජපත්‍ර මැතම ඇමරිකන් පුර වැඩි එකතුමාගේ ව්‍යාපාර ක්‍රම දින ඇමරිකාවේ. අද මුදල් ඇමරිකම ගාගා තියෙන්නේ. ඉතින් මෙන්න මේක දැන් අර විජාතිය කරන්නේ බොහොම පතුරටම ගිහිල්ලා තියෙනවා. දැන් ජනාධිපති රටරටවල් ගන්න කියලා කියන කාමරේ කරනවලු. අත්තලාමේ කාමරේක කරන්න කලින් ගමේ ප්‍රාදේශීය මට්ටමේ වැඩ පිළිවෙලට ආවද? චීනෙන් අසූචි ගෙනල්ලා තියෙනවා. දැන් මේ චීන අසූචි දාපල කියලා. මම ගම්නාන්දරෙන් ඉල්ලනවා ඒ අසූචි දාගන්න කියන්නේ මහින්දානන්දටම. නැවත් කැවිලා. නැව හංග හංග දුවනවා. දැන් නැවේ නමත් වෙනස් කරලා. දැන් ඊයේ කියනවා නැව තියෙන දිශාව හොයාගන්න බැලුව රේඩාර වලට අහුවෙන්නේ නැහැ. මේ නැව මේක වටේ කරගෙනවා රේඩාර වලට අහුවෙන්නේ නැහැ. දැන් අද උදේ කියනවා හම්බන්තොට පැත්තෙන් නැව තියෙනවා කියලා ආරංචි. මේවනේ කජුවට කොස්සයට හංගලා තියන් ඉන්නවා කියලා නැව ඇවිල්ලා තියෙනවා. අද ජලය ලබා දෙන්න කටයුතු කරනවා. මොනවද හිතවන්නේ? පොළොන්නරුවේ විතරක් නෙවෙයි සමස්ත රටේ වී ගොවිතැන එවැගේම විවිධ වූ එළවලු වගාව සියල්ල විනාශ වෙලා ඉවරයි. අවුරුදු දෙක තුනකට රාජ්‍ය බලය දුන්නාම සමහර හිතනවා සින්නක් කර බූදලයක් කියලා. හිතාගෙන ඉන්න අයිතිකාරයෝ කියලා. ඒ අයිතිකාරයෝ කියලා හිතාගෙන ඕන ඕන විදිහට කටයුතු කරන්න දෙනවා. ওই බල පුළුවන්කාරකම් කරනවා අපි ඊට දෙන්නේ නැහැ.